අපි මේෂන එක දී තුට ආර්ජීන පද්ධතිය තුරු කොඩස් තාදය සකච්ඡා කරගනයා එතකොට දැන් අග්න්‍යාශය නමයි අග්න්‍යාශය ගැන කතා කරනකොට අග්න්‍යාශයෙන් ශ්‍රාවයනයේ ද්‍රව්‍යවල කියන මොකද අග්න්‍යාශයක යුෂයක පිත මේ අක්මාවේ නිපද වෙන පිත පිත්තාශයේ ගබඩා වෙලා එතකොට ඒ පිතත් ගලාගෙන එනවා සමාගාත උගුරු දන්නවා ඇති පිත කියන එක නම් හුඟක් අසනීප වුණාම වමනේ ගිහිල්ල යන්න දෙයක් නැති වුණාම කහා පාටට වගේ යන්නේ නේද ඒක තමයි පිත කියන්නේ පිත වමනේ යනකොට මොන රසද දැනෙන්නේ අත්දැකීම් නැත්ද මොන අධික තිත්ත රහක් දැනෙන්නේ තේරුණාද මතක තියාගන්න මේ පිට කියන එක හරි වැදගත්. සමහර අය මේ අග්න්‍යාශය ඇතුළ ගල් හට ගන්නවා. අර මේ මොනවාද තනවා. අපුගඩු වල ගල් හට ගන්නවා වගේ පිත්තාශය ගල් හට ගන්නවා. මේක ගල් හට ගන්නවා. එතකොට සමහර ලාවට නම් මේ ඔපරේෂන් කරලා අයින් කරන්න. ඉතින් එතකොට ඒ අවශ්‍ය කරන සංගතක ශ්‍රාවය වෙන්නේ නැහැ. එතකොට ආහාර පිළිබඳ විශේෂ ක්‍රමවේද අනුගමනය කරන්න. තේරුණාද? එතකොට පිත්තාශය ගැන හරි පිත්තාශය ශ්‍රාවයෙන් ගාගෙන අක්පාවේ තියෙන පිත පිත්තාශයෙන් අරන් එනවා. ඒකට කියනවා පිත කියලා. මේ පිත වගේ පුතේ ආහාර මේද මේ ආහාර තෙල් තියෙන ආහාර ඒව පුතේ ලොකු තෙල් කොටස් පුතේ පත් කරනවා තෙල් බෝල බවට ගණිතමය වශයෙන් මතකයක් තියෙනවා 10 වසරේ රසායන විද්‍යාවට ඉගෙන ගත්තා මෙහෙම බෝල බවට පත් වෙන එකේ වාසියක් තියේද මෙහෙම තියෙනවට වඩා නැත්තම් මෙහෙම තියෙන එකද හොඳ වාසියක් තියෙනවා වාසියක් තියෙනවා බෝල වෙන එකේ ඇයි මොකද්ද වාසියක් තියෙන්නේ බෝල වෙන එකේ දැන් මෙව්ව වෙනවා මෙව්ව වෙනවා කියන්නේ පුතේ ජීර්ණය කොහොමද මෙහෙම තිබ්බ ජීර්ණ වෙනවා මම නෑ ඉක්මනට ජීර්ණ අන්න හරි අර ගැටන පෘෂ්ඨයේ වර්ගඵලයේ වැඩි පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි එතකොට පුතේ හොඳට යාට ජීර්ණය වීමේ හැකියාව මොකද වෙන්නේ වැඩි වෙනවා තේරුණාද ඉතින් එතකොට මේ අග්න්‍යාශී විශේෂ ආශ්‍රිතව ශ්‍රාවය වෙන ප්‍රධාන ද්‍රව්‍ය කීපයක් තියෙනවා අපි කියවන්න දෙන්න ඕනේ නේද දිග ඡේදයක් තියෙන්නේ ඒ දිග ඡේදෙන් හර්ෂ කියවුවද පුතේ කියවුවා නේද හර්ෂ කියවුවා නේද ඔව් සර් හර්ෂ කියවුවා නමෝදි ලියලා තියෙන්නේ බිම්සර ලියලා තියෙන නෝට් එක නේද නෑ නෙට් මිල ලියලා තියෙන නෝට් එක ඔව් සර් net me ටිකක් දිගයි ඒ ඡේදෙන් භාගයක් මම ඔයාලට දෙන්නම් කියවන්නේ ඉන්පසු ආහාර ඇතුළු වන්නේ ඉන්පසු ආහාර ඇතුළු වන්නේ ශුද්‍ර ශුද්‍රාන්තයේ මුල් කොටස වන සී හැඩති ග්‍රසණී ග්‍රහණියට මෙහිදී ආහාර සමග අන්ත අග්න්‍යාශීක විෂහා පිත මිශ්‍ර වීමත් සිදු වේ අග්න්‍යාශීක විෂ ශ්‍රාවය වන්නේ අග්න්‍යාශ ඉවන ආහාර අතර අග්න්‍යාශ අක්මාවේ ඉපදවන පිත පිත්තාශය තුල ගබඩා වී ඉන්පසු මුදා හැරීම සිදු කරයි අග්න්‍යාශී හරි පුතේ එතකොට අග්න්‍යාශී විශේෂ ශ්‍රාවයේ අග්න්‍යාශී විශේෂ ශ්‍රාවයන අග්න්‍යාශේ අක්මාවේ ඉපදවපු පිත පිත්තාශය ගබඩා වෙලා තිබිලා ඒකත් ගලාගෙන එමක් සිද්ධ වෙනවා හරිද නෙත්මි නිශිත් ලියලා තියෙන පුතේ අග්න්‍යාශික ප්‍රණාලයෙන් අග්න්‍යාශික යුෂය රැගෙන යන අතර පිත්ත ප්‍රණාලය මගින් පිත රැගෙනීම සිදු කරයි අග්න්‍යාශික ප්‍රණාලය හා පිත්ත ප්‍රණාලය එක්වීමෙන් අග්න්‍යාශික පිත්ත ප්‍රණාලය සෑදෙන අතර එය ග්‍රහණියට විවෘත වේ අන්න හරි මේ දෙකම එකතුලා විවෘත වෙනවා කොටද ග්‍රහණියට හරි මේ දෙකම එකතුලා විවෘත වෙන්නේ කොටද ග්‍රහණියට නුවණි පොඩි ඡේදයක් තියෙන එක නම් මතක් කියෝ දැන් ඊළඟ එක දෙනවා නේද පිතයි අඩංගු වන්නේ පිත් වර්ණක පිත් ලවණ බයිකාබනේට් අයන හා ජලය වැනි දෑය. ඒක මගින් තමයි අර තෙල් ආහාර තෙල් බෝල බවට පත් කරන්නේ. නුවණින්. එතනින් එහාට කියවන පුතේ පිත මගින්
පිටමගින් ලිපිට තෙල් බවට පත් කරයි. මෙම ක්‍රියාවලිය තෛලෝදිකරණය ලෙස හැඳින්වේ. එමගින් පෘෂ්ඨ වර්ගඵලය වැඩි වී ඒ මත එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩි වේ. අග්නාශයික යුෂයේ මගින් පහත එන්සයිමේ ස්‍රාවය වී සිදුවන ජීර්ණයක් මෙසේය. මේ ක්‍රියාවලියට එනම් මොකද්ද කියන්නේ පුතේ? තෛලෝදිකරණය කියලා තමයි කියන්නේ. මේකට කියන්නේ මොකද්ද? තෛලෝදිකරණය. හරි. එතකොට මේ තියෙන්නේ අග්නාශ යුෂය ආධාරයෙන් සිදුවෙන. දැන් එතකොට තෛලෝදිකරණය වුණ නැත්නම් අග්නාශ යුෂයෙන් ලයිපේස් සවුන් ලිපිඩ ජීර්ණය කරන්න අමාරුයි. හරි. එතකොට අග්නාශ යුෂයෙන් එනවා ජීරක එන්සයිම තුනක්. දැන් අපි මුඛයේදී එකක් ඉගෙන ගත්තා, ආමාශයේදී දෙකක් ඉගෙන ගත්තා, මෙතන තුනක් ඉගෙන ගන්නවා. එතකොට මුඛයේ එකයි ආමාශය දෙකයි තුනයි, මෙතන තුනයි, තුනයි තුනයි කීයද පුතේ? එතකොට 6ක් බවට පත් වෙනවා. හරි. මුළු ඔක්කොම 10යි, 10න් 6ක් දැන් ඉගෙන ගන්න. ප්‍රෝටීන් ආහාර තියෙනවා නම් ඒ ප්‍රෝටීන් ආහාර ට්‍රිප්සින් මගින් පොලිපෙප්ටයිඩ් තවදුරටත් ඒ කියන්නේ තවදුරට ජීර්ණ වෙන ඔච්ච ප්‍රෝටීන් තියෙනවා. ලොකු මස් කැලිනේම නම් කාලා දෙන්න. අපල කන්න කියලා කියන්නේ. ඒ තව ආමාශයට આવත් නේද? ඉතින් ඇයි ජීර්ණ කරන්න බෑ? ලොකු පාන් කැලි කාලා තියෙන බත් ගුලි ගුලි කාලා තියෙන ජීර්ණ වෙන්නේ නෑ. තියෙන ඔක්කොම මේ වෙනකොට පිෂ්ඨ ආහාර ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් වෙනවා. හරි. දැන් එහෙමයි කියලා කටේ තියාගෙන ගොඩාක් කියලා කෑවට ඒ ආමාශයේ දක්වා යනනම් ඒක කරන්න පුළුවන් මෝල්ටෝස් විතරයි. ඉතින් එයාට ජීර්ණයක් කරන්න බෑ. අන්න ලිපිඩ ආහාර තෙල් බෝඩ බෝඩ පත් කරලා තිබ්බොත් පහසුයි. ලයිපේස් මගින් ලිපිඩ කෙලින්ම පුතේ ජීර්ණය වෙලා ඉවර වෙනවා. මේ අපි කන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ ආහාර වලින් ඉස්සෙල්ලම ජීර්ණය වෙන ලිපිඩ. මේ දම්ලේ ග්ලිසරෝලි බවට පත් වෙනවා. ඉස්සෙල්ලම ජීර්ණය වෙන ලිපිඩ. තේරුණා? හරි. සාමාන්‍යයෙන් ඔය ලිපිඩ ප්‍රෝටීන් වගේ තියෙන දේවල් තමයි වැඩිපුරම අධික්‍රියාකාරී ව්‍යායාම වල නිරත වෙන අය ගන්න. තේරුණා? ඒගොල්ලෝ එහෙම දැන් සාමාන්‍ය උදේට කන්නේ හරක් මස් ග්‍රෑම් 500ක්. මම කියන්නේ අධික බොඩි බිල්ඩින් කරන අය, බර එසවීම වගේ දේවල්, ඒ වගේ දේවල් කරන අය විශාල වශයෙන් ඒගොල්ලෝ තනිකර ගන්න පුතේ මේ ඒ වගේ ආහාර තමයි ගන්න. හරි. මතක තියාගන්න. එතකොට දැන් ඔන්න කලින් සමීකරණ තුනයි මෙතන සමීකරණ තුනයි ඔක්කොම සමීකරණ 6. හරි. ඊට පස්සේ කියවන්නේ පූජා. ඊළඟ ඡේද ටිකක් දිගයි පුතේ. කියවන ආහාර මාර්ගයේ ආහාර මාර්ගයේ දිගින් වැඩිම කොටස කුඩා අන්ත්‍රයේ හෙවත් ශුද්ධාන්තයයි. ඒ මුල් කොටස ග්‍රසණීය වේ. ශුද්ධාන්ත ග්‍රහණීය පුතේ. කරයි. ආන්ත්‍රික යුෂයේ එන්සයිම වලට අමතර ශ්ලේෂ්මල පවති. ශ්ලේෂ්මලේ මගින් ඉටුවන්නා වූ ප්‍රධාන කෘත්‍යයන් දෙකකි. හරි. බලන්නකෝ පුතේ. එතකොට දැන් ආහාර මාර්ගයේ මුඛයේ ඉඳන් උදේට මීටර 9යි. ආහාර මාර්ගයේ දිගින් වැඩිම කොටස ශුද්ධාන්තේ, ශුද්ධාන්තේ විතරක් මීටර 7ක් විතර. ඒකේ මුල කෑල්ල මේක. හරි. මේ මුල් කොටස ග්‍රහණය වෙයි. ශුද්ධාන්ත භිත්තියේ ශ්‍රාවය වෙනවලු. ආන්ත්‍රික යුෂයේ දැන් ඉතින් අන්ත්‍රය. දැන් ඉතින් බඩද. ආන්ත්‍රික යුෂයේ කියලා දෙයක් ශ්‍රාවය වෙනවලු. ආන්ත්‍රික යුෂයේ එන්සයිම වලට අමතරව තියෙනවා සෙවලමේ ස්වභාවය. රැකේ ශ්‍රේෂ්මලේ ශ්ලේෂ්මලය මගින් ඉටු කරන ප්‍රධාන කෘත්‍යයන් දෙකක් තියෙනවා. ඒ කෘත්‍යයන් දෙක කියවන්න ගගණී. ඔව් සර්. ඔව් ගගණී කෘත්‍යයන් දෙක කියන පුතේ ලියලා තියෙන්නේ. කියන්නේ. ඔව් සර්. ආහාර ස්නේෂණය කර ආහාර මාර්ගය තුල ගමන් කරවීම පහසු කරවයි. ආමාශ භිත්තියේ හා ශුද්ධාන්ත භිත්තියේ අඩංගු ප්‍රෝටීන ජීරක එන්සයිම වලින් ජීර්ණය නොවි ආරක්ෂා කරවීම. හරි. එතකොට දැන් පුතේ ආහාර නම් දැන් ඉතින් මොන මොනවා කෑවත්, පීසා කෑවත්, කොල් සම්බෝලා බතු කෑවත් දැන් නම් ඉතින් ආමලසයක් දැන් ගන්න දෙයක් නැහැනේ. දැන් තලපයක් වගේ නේ තියෙන්නේ. හැබැයි මේ තලපේ ටිකක් වේලිලා වගේ නම් තව ගොඩක් දුර යන්න එපැයි. තව මීටර 7කට වැඩි යන්න එපැයි. ජීර්ණය වෙන්න.
ඇඟට උරා ගන්නම මීටර 6ක් විතර යන්න බෑ තව. එතකොට මෙයාට පොඩි ලුබ්‍රිකන්ට් එකක් සෙවල ගතියක් තියෙනවා. එතකොට මේ ශ්ලේෂ්මලය වැටුණාම හොඳට චොරයක් බවට පත් වෙලා ලිස්සල යනවා පුතේ හොඳට. දෙවෙනි කාරණාව තමයි දැන් ඒ ආහාර කියන්නේ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ් ඒ වගේ දේවල් නේ තියෙන්නේ. ඉතින් අපේ ආහාර මාර්ගයේ තියෙන්නේ ප්‍රෝටීන්. මාස්නේ දණිකරේ. එතකොට ආහාර ජීර්ණය කළා ආහාර මාර්ගය ජීර්ණය කළත් කොහොමද එන්නේ වේ? බලාගෙන ඉඳිදී බඩ පලාගෙන එළියට එන්නේ නේද පුතේ? නේද? දැන් හිතන්නකෝ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් ආමාශය ශ්‍රාවෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් වලින් ආමාශය පිච්චුනොත් කොහොම වෙයි? ඒක තමයි ආමාශය ඇතුලේ තුවාල හැදෙන්න ඔය HCl ඉන්ටර්නල් ශ්‍රාවය වෙනවා. ප්‍රධානම සංඝටකයක් HCl ශ්‍රාවයල හැදෙන රෝගී තත්ත්වයක් තමයි මොකක්ද? ගැස්ට්‍රයිටිස්. නිතර නිතර chewing gum මෙහෙම කන ඇයට ගැස්ට්‍රයිටිස් තියෙනවා. ඈ? අර රෝගේ නැමීම ක්‍රියාත්මක වෙද්දී HCl ශ්‍රාවය වෙනවනේ අනිත් එක ආහාර දුෂ්පෝෂණ අනිත් එක අපි ඉගෙන ගන්න ඉස්සරහට දින පොත කියවලා කියවන්න ඕනේ ස්ට්‍රෙස් එකට ආතතියට එහෙම ඒවා ශ්‍රාවය වෙන්න පටන් ගන්න හරි නිකම් එතකොට ආතතිය කියන්නේ වර්ධරුණු ලෙඩක් නේ ඈ මොකද පුතේ ආතතිය කියන්නේ පට්ට දරුණු ලෙඩක් නේ ඔව් ඉතින් ඒකනේ පුතේ ආතතිය තියෙනකොට කවුරුවත් ගණන් ගන්නෑ ඩිප්‍රෙෂන් වගේ දේවල් ගණන් ගන්නෑ මිනිස්සු ප්‍රශ්නයක් තියෙනකොට කියනවා මට මෙහෙම ගැටලුවක් තියෙනවා මට ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕන මෙහෙම ගුවම් කියලා hina වෙලා නේද බයිට් කරනවා අත උඩ විශ්ව මෙහෙම කියලා එක්ක එහෙම ගැටලුවක් නෙමෙයි එක්ක මෙහෙම කරනවා ඒ මොකක්ද ගැටලුවක් තුන දෙඩිය ඒ වගේ කෙනෙක් තේ ડોක්ටර්ස් වර කියන්නේ කවුරු කියලාද පුතේ එහෙම හම්බෙන්න ඕන නා කවුරු ඉංග්‍රීසි වලින් කවුද කියන්නේ ඒගොල්ලෝ? හරි කිව්වා. සයිකියාට්‍රිස්ට් නේද? සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට යන්න කලින් ඕන නම් පුළුවන් පුතේ මේ මොකද්ද මේ කවුන්සිලර් කෙනෙක් ගාවට යන්න. මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙක් ගාවට යන්න පුළුවන්. මේ එහෙම නැත්තම් අපේ අය කරන්නේ ඒකට මොඳම දේ මොකක්ද දන්නවද? තොවිලක් දුම්බල ගහලා ළඩාගේ පසපැත්ත කුච්චලා මූණටත් දුම්බල ගහලා පොත් දෙහි ටිකක් කපලා බෙල්ලට නූලක් දාලා එහෙම කරනවා. එතකොට හරි. ඊට සද්දයකට ඉතින් පස්සේ බෙල්ල වැදාගෙන නැහැ. ඔය හඳහන් කියන්නේ මොකද? මම නම් හඳහන් කියලා ඇති මම නම් ඔබ ගණන් ගන්න නැහැ. නෑ එක එක්කිනාගේ එකේ මට තියෙන පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ මෙතෙන්දී. ඒක පස්සේ අපි නෑ නේද බලන්නේ කොහොමද? දන්නේ නැහැ. ඒක මම ජ්‍යොතිෂය ගැන නම් ඉගෙනගෙන නැහැ. හරි. ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ සම්බන්ධ ලොකු ඉගෙන ගන්න පුළුවන් පරාසයක් තියෙනවා ඉගෙන ගන්න. හරි. අපි ඊට පස්සේ දැන් සුත්‍රාන්තය ගැන කතා කරන්නේ සුත්‍රාන්තයේදී ආහාර ජීර්ණය අවසන් වෙනවා. ඉතින් දැන් ජීර්ණය කළා ඉවරයි. ආයි කතා කරන්න දෙයක් නැහැ. කෑවේ මොනවද කියන එක අදාළ නැහැ. හිටියේ කොහොමද කියන වැඩක් නැහැ. දැන් ඉන්න විදිය තමයි වැදගත් වෙන්නේ කියලා. දැන් පිෂ්ඨයේද ප්‍රෝටීන්ද ලිපිඩද නැහැ. දැන් ඒවා අන්තඵලයන් බවට පත් වෙලා තියෙනවා. බලන්න අපේ අන්තිම සමීකරණ සෙට් එක. දැන් තියෙන්නේ මෝල්ටෝස් sucrose maltose sucrose lactose ඊට අමතරව තාම මෙයා ඉන්නවා පොලිපෙප්ටයිඩ් ඕගොල්ලෝ දෙන්නේ කියලා නෑ අර පොලිපෙප්ටයිඩ් පෙප්ටයිඩ් බවට පත් වෙලා තමයි ඇමයිනෝ ආම්ල වෙන්නේ මෙයා පුතේ කැඩෙනවා
දැන් මේ මුඩ දියල් දින තුන් දෙනාම ඕගොල්ලෝ මතකයිද 10 වසරේ ප්‍රවීණ පාඩම සුක්‍රෝස් මොල්ටෝස් ලැක්ටෝස් කියන්නේ කවුද පුතේ ඩයිසැකරයිඩ් ඩයිසැකරයිඩ්ත් ඇඟට උරා ගන්න බෑ ඩයිසැකරයිඩ් මොකද කරන්න ඕන පුතේ කඩන්න ඕන මොනෝසැකරයිඩ් වල මතකද මොනෝසැකරයිඩ් දුන ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස් මොල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් එකතු වෙලා ග්ලූකෝස් බවට පත් වෙනවා සුක්‍රෝස් හැදෙන්නේ කවුරු බදකටද කියලා මතකද ග්ලූකෝසුයි මතක නැහැ ෆ්‍රක්ටෝසුයි එකතු වෙලා ලැක්ටෝස් හැදෙන්නේ ඊට ළඟින් යන නමක් තියෙන කෙනෙක්ට අන්න ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි එකතු වෙලා එතකොට පොලිපෙප්ටයිඩ් පුතේ කියන්නේ ප්‍රෝටීන ද ලිපිඩ ගැන කතා කරන්නේ නැහැ මෙතන. ලිපිඩ ජීර්ණය වෙලා ඉවරයි. හරි? දැන් ඉතින් ජීර්ණය කරවන්න තියෙන්නේ කාබෝහයිඩ්‍රේටුයි ප්‍රෝටීනයි විතරයි. හරි? අමම ඒ කියන්න පුතේ ප්‍රශ්නෙට. හරි? පොඩ්ඩක් මේක කර. පොලිපෙප්ටයිඩ් පුතේ අන්තිමට වෙනවා ඇමයිනෝ අම්ල බව. ඇමයිනෝ අම්ල එතකොට එනම් මේ මේ හතරට වැදගත් වෙන එන්සයිම හතරක් ශ්‍රාවය වෙනවා මේව මතක තියාගන්න මොල්ටෝස්ව ජීර්ණය කරවන්න නම් ඒස් කෙනෙක් මොල්ටේස් එතකොට සුක්‍රෝස්ව ජීර්ණය කරන්න කවුද වෙනවද ඇත්තේ සුක්‍රේස් ලැක්ටෝස් ජීර්ණය කරන්න කවුද පුතේ ඕනේ? ලැක්ටේස්. ඒකිනේ දැන් මතක තියාගන්න. ලැක්ටේස්. දැන් ඊළඟට කියන්න එපා මේ මොකද්ද? පොලිප්ටේස් වගේ එහෙම නමක් එකපාරට කියන්න එපා නැත්තම් එකම ගැම්මට යනවනේ පුතේ. හරි? පෙප්ටිඩේස්. එතකොට අතන හයක් ඉගෙන ගත්තා. 8 9 10 ඔන්න සමීකරණ 10 ඉවරයි ඔය සමීකරණ 10 පුතේ කොලේක ලස්සන්ට ලියලා මොකක් හරි කැමති පාඩ දාලා පිටිය ගහගන්න හරි එන්න පුළුවන් ඉතින් අනිවාර්ය ඉරි ගහන මේක ඉරි ගහන එකට දාන්න පුළුවන් විභව ගත එකට දාන්න පුළුවන් රචනා එකට දාන්න පුළුවන් දාන්න බැරිද නැහැ ආර්ජින පද්ධතිය ප්‍රශ්නයක් මෙන්න ඕනේ ඒකටම දාන්න ඕනේ මේ ඉරි ගහන එකට දාතේ යන්නේ පුතේ නේ ඉරි ගහන එකට දාන්න බැයි පුළුවන් ඒකිනම් මතක තියාගන්න. එතකොට ඊට පස්සේ මම පොඩි නෝට් එකක් දීලා තියෙනවා. අප කුමන ආහාරයක් ලබා ගත්තද ආහාර ජීර්ණයේ අන්තඵලයන් මෙසේ. මොන මොනේව කෑවද? කාබෝහයිඩ්‍රේට් කොහොම කළත් අන්තිමට මොනෝසැකරයිඩයක් බවට තමයි පත් වෙන්නේ. ග්ලූකෝස් හරි ෆ්‍රක්ටෝස් හරි ගැලැක්ටෝස් හරි බවට තමයි පත් වෙන්නේ. ප්‍රෝටීන ආහාර මොන මොනව කෑවද? විතර කෑවද? ජීවත් චිකන් විතරයි කන්නේ අර මස් කන්නේ එහෙම එහෙම කියලා මම මස් කන්නේ හොදි විතරක් දාන්න එහෙම කිව්වත් මතක තියාගන්න අන්තිමට හැදෙන්නේ මොනවද ඇමයිනෝ හරි ලිපිඩ ආහාර කොහොම කරත් අන්තිමට පුතේ පත් වෙන මොන බවටද මේදාම්ලයි ග්ලිසරෝලුයි බවට තමයි හරි මේදාම්ලයි ග්ලිසරෝලුයි බවට තමයි පත් හරි ප්‍රශ්නයක් කරනවා අහපු එකා විනිත්‍ය ෂුවර් එකට විශේෂ ඩිෆරන්ස් බිට්වීන් සයිනොලොජිස් ඇන්ඩ් පුතේ මෙහෙමයි ඔය දැන් මේ දෙලින්ම අපි සයිකියාට්‍රිස් කෙනෙක් කවල්ට කියොත් එහෙම පුතේ ඒගොල්ලො බෙහෙත් දන්නවද බෙහෙත් දෙනවා කියලා මානසික රෝගී තත්ත්වවල බෙහෙත් කියලා දන්නවද ඒ බෙහෙත් වලින් මොකද කරන්න කියලා දන්නවද ඕගොල්ලෝ නිකන් වෙන්නේ මොකද්ද කියලා නිකන් හිතන්න දල වශයෙන් හිතන්න බෑ ඔව් එකක් හරි හොඳ කතාවක් නිින්ද යනවා හරි හැම වෙලෙම නිින්ද ලැබලත් බෑනේ පිස්සු ටෙස්ට් කරන්න කියනවා හරි එකක් හරි නේද ඕගොල්ලෝ දන්නවද තව වෙන වැදගත් දෙයක් තමයි පුතේ දැන් මේ මේ රෝගී තත්ත්වවලදී ගොඩක් අය පීඩණයෙන් ඉන්නේ මානසික පීඩණයෙන් ඉන්නේ
ඒගොල්ලොන්ට දෙන බේක්වලින් අපේ මොලේ තියෙනවන පුතේ සතුට උපදවන තැන් දුක් උපදවන තැන් ප්‍රාන්ති බිය ඇති කරවන තැන් ඔය චිත්‍ර කර්මාන්ත ඒ වගේ දේවල් වලට මොලේ කොටස් අපි ඉගෙන ගමු ඉස්සරහට තියෙනවනේ ඉස්සරහාම තියෙන බුද්ධියේ අදාළද ඒක තමයි අර ගොඩක් දේශපාලඥයෝ මේ හරියෙන් ෆ්ලැට් කරලා වගේ තියෙනවා නේද හරි මේ මතක තියාගන්න එතකොට සතුට උපදවන තැන් තියෙනවනේ ඒ බේත් මගින් මේ තැන් උත්තේජනය කරනවා එතකොට එයාට අර එයා හිතපු අඳුරු සහිත සිතුවිලි වලින් එයා මොකද වෙන්නේ අර ධනාත්මක පැත්තට ටික ටික හිතන්න පටන් ගන්නවා කවුන්සිලර්ස් ලගාවදි වෙන්නේ ඔල බෙහෙත් දෙන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්නේ එයාත් එක්ක මොකද කරන්නේ කතා කරනවා කතා කරනවා මුට කතා බහ කරලා ඒවා තියෙන ඒක නොකියන දේවලුත් එළියට අරගෙන නේ එතකොට දැන් සයිකියාට්‍රිස්ලා තවත් එහාට ගියාම පුතේ මොකද වෙන්නේ එතකොට ඔය බෙහෙත් වලින් විතරක් හරියන්නේ නැහැ ඒගොල්ලෝ රෝහල් ගත කළා ශ්‍රීලන් නේවර ඉවර ඉන්දියාවට සලස්සලා ඒකට වෙනම බෙහෙත් දීලා ඊට පස්සේ තවදුරටත් එහාට ගියාම තියෙනවා විද්‍යුත් තරංග ආධාරයෙන් සිදු කරන ප්‍රතිකර්ම එහෙම තියෙනවා දන්නවද දන්නේ මොනව කරනවා කියලාද කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ දැන් මොහොනත් හරි මොහොන මේ ඉම්ප්‍රෙෂන් එක වලට හරි යන්නේ කරන්ට් කරන්ට් එක අල්ලනවා කියලා කතාවක් අහලා නැද්ද පිස්සන් කොටුවේ කරන්ට් එක අල්ලනවා කියලා එහෙම කියන ආන තියෙනවා ඉතින් මේ එහෙම ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් ෂොක් එක දුන්නාම අපේ අරයට අර මේ දැන් මගේ ලැප් එකේ මොනවද මම මගේ එච්චර හොඳ තත් එකක් නෙමෙයි මොනව හරි ගැටලුවක් ආවම අපි රීෆ්‍රෙෂ් කරනවානේ රිෆ්‍රෙෂ් කරාම මේක ඔළුව ගසලා ගත්තා වගේ දෙන්නේ නෙමෙයි නේද ඈ ඔක්කොම හරි හරි කියලා වගේ අන්නේ වගේ ඉලෙක්ට්‍රික් පල්ස් එකකින් ඒ වගේ දෙයක් වීමක් තමයි වෙන්නේ ඒක නේද ඉතින් අපිට අනුමත කරන්නම පුළුවන් තත්ත්වය මම දන්නේ නැහැ ડોක්ටර්ස්ලා ඇයි එක මෙහෙම වෙන්නේ කියලා දැන් හරි හිතුවා කදී එනකොට අපේ මොලේ සෛල තුලත් යන්නේ ස්ථිත විද්‍යුත් ආරෝපණ ක්‍රියාවලිය තමයි තියෙන්නේ එතකොට අපි ඉලෙක්ට්‍රික් පල්ස් එකක් දුන්නාම සමහරට සෛල වල හානි වෙන්නත් පුළුවන් ඩැමේජ් වෙන්නත් පුළුවන් ඒක හරි මතක තියාගන්න මේ ගොඩක්කින් තියෙන්නේ මේ සමාජීය ගැටලු ඉද තමයි තතරපත් වෙන්නේ මොහොනෙන් කරනවා ඉතින් මොහොනෙන් මොහොනෙන් ඔය ඒ ආතතියම දුරලන්න පුළුවන් පුළුවන් මේක නම් ගන්න මොහොනෙන් කරන්න පුළුවන් දැන් යම් යම් දේවල් බය ෆෝබියා නැති කරන්න පුළුවන් අපි තුමුණ ඇඳේ රෑට දිගටම චූ යනවා අවුරුදු 18 20 වෙනවා පුළුවන් ඒක නැති කරන්න ඒ වගේ දේවල් පුළුවන් නේ මං හිතන්නේ මේ මොනවා හරි ගැටලු ගැන හිතලා 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 ඇති වෙච්ච ડિપ્રેશન මේ ඒ වගේ ටෙන්ෂන් ඒ වගේ දේවල් මම හිතන්නේ නැති කරන්නේ දන්නේ නැහැ මම හරියටම දන්නේ නැහැ හරි ඊළඟට කියවන්නේ කුවිදු ලියලා තියෙන පුතේ නෝට් එක නෑ අලියලා කුවිඳු ඊළඟ ඡේදය කොහෙද කියලා තේරුණාද අර මන් දුන්නනේ අප කුමන ආහාරයක් ලබා ගතද ආහාර ජීර්ණ අන්තපලයන් මෙසේ කාබෝහයිඩ්‍රේට් මොනසකරයිඩ් වෙනවා ප්‍රෝටීන් අමිනෝ අම්ල වෙනවා ලිපිඩ මේදාම්ලා ග්ලිසරෝල් වෙනවා ඊට පස්සේ ඡේදය වා කියවන්න ඕනේ ආහාර ජීර්ණ ආහාර ජීර්ණය අවසන් කිරීම අන්තපලයන් දේහයට අවශෝෂණය කිරීම ශුද්‍රාන්ත්‍රේ ප්‍රධාන කෘත්‍යයන් වේ ඒ සඳහා ශුද්‍රාන්තේ දක්වන ප්‍රධාන හැඩගැසීම් මෙසේ මේ ආශානෝ වේවලින් බයිද ආපදේ දුල්ලන්නේ ඇත්තටම එහෙම ළමයින්ට ගහන්නේ හොඳ නෑ අපිටම ගහන්නේ අනුමත කරන්නේ නෑ අපිටම ළමයින්ට ගහන්නේ ළමයි ආතතියට පත් වෙනවා හරි දේහයට අවශෝෂණය කිරීම ශුද්ධාන්තයේ ප්‍රධාන ඒතකොට ශුද්ධාන්තයෙන් කියන ප්‍රධාන කාර්යයන් දෙකයි ආහාර ජීර්ණය ඉවර කරලා දානවා ඉවර කළාට පස්සේ ඇඟට ඕන කරන දේවල් මොකද කරන්නේ පුතේ අවශෝෂණය කරලා. එතකොට දැන් ඔය සාමාන්‍ය විවාහයේදී කුඩා බඩවැල් නේද? බඩවැල් කියලා වගේ අදහස් කරන්නේ මේ ශුද්ධාන්තේ. කුඩාන්තේ ගැන තමයි. ග්‍රහණියෙන් පටන්ගෙන උණ්ඩුකෙන් අවසන් වෙන්නේ. මීටර 7ක් විතර දිගයි. කේන්ති ගියාම කියන ඔබ බඩවැල් එළියට ඇදලා ගන්නවා. බඩවැල් එළියට ඇදලා ගන්න හරි අමාරුයි. ඒක බැඳිලා තියෙන්නේ මේද පටක
අතුරු බහන් තව කොටස් තියෙනවා ඒවත් එක බෙදලා තියෙන්නේ හරියට ඩිසෙක්ට් කරලා එලියට ගන්න හොඳම දක්ෂ වෛද්‍යවරයෙන් ඔය ටක් 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 ගාව විහාරී කීපයකදී ගණි අපිට වගේ දැන් සයන්ස් දන්නේ නැති කෙනෙක් කොහොම ගණිති කියන මම දන්නේ එහෙම කෙනෙක්ට ගන්නත් අපිට පැය භාගයක් විතරයි කේන්ජියට එහෙම කොට පැය භාගය අන්තිම බඩවැල් ටික ගන්නවා කේන්ජිය නිවිලා තේරුණා මේක මතක තියාගන්න මේක එතිලා 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 මේක හැදිලා තියෙනවා ඇඟ ඇතුළ අපිට රොක්කේ නැහැ සාමාන්‍ය කින්ගුලේ කපලා වැඩනොත් එහෙම අයිස් තියෙන තැනකට අන්න ඒකට අයිස් ටික මේ වෙන්න පුළුවන් වාෂ්පෙන්න පුළුවන් වාෂ්පෙන්න නෑ දැන් මෙහෙම මේ විසිරලා වගේ යාමක් වෙන්න පුළුවන් වාෂ්පෙන්න සෙල්සියස් එක මේ 100 දෙන්න එපේ මීදුම් වගේ එන්න පුළුවන් මීදුම් දෙන්න වලට හරි ඊට පස්සේ මම 145 පිටුවේ උඩ 36 ලියන්න කියලා හෝම්වර්ක් එකක් දීලා තියෙනවා 145 කියලාද මම දීලා තියෙන්නේ මගේ 145 ඕගොල්ලෝගේ 145 ඊට මෙට වෙනස් වෙන්න පුළුවන් ශුද්ධාන්තය දක්වන අනුවර්ත පළවෙනි 33 කියවන්න දෙමු මේ නෝට් එකේම ලියලා නැති අය හිටියනේ ඈ 145 තමයි නේද කියවන්න එෂලි පළවෙනි 33 කියවන්න ඒක උඩම ඒක ඇතුලේ නැමුම් තියෙන. ඒ නැමුම් උඩ කියනවා පුතේ ඇඟිලි වගේ විව්ව. ඇඟිලි කපපු ඉන්න අහිංසක අඟුලි මාල වුණා. මේකේ ඇඟිලි වගේ තියෙන විව්ව වලට කියනවා මොනවද? අඟුලිකක්. ගිම්මහන් ඊළඟ තිත්තුර කියන්නේ? අඟුලික මත සුද්‍ර අඟුලිකා පිහිටා තිබීම අඟුලිකා බිත්තිතා තුනීවීම අඟුලිකා වලට මනා රුධිර සැපයුමක් තිබීම අනිවාර්යයි ඒක මතක තියාගන්න දැන් අපි තුම සටනකදී හැම පුතේ බඩ කැපුණොත් එහෙම මැරෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් මොකයිද බඩවැල් කැපුණොත් එහෙම රුධිර සැපයීම ඉතාමත් අධිකයි පුතේ බඩට තේරුණාද ඒක තමයි සටන් වලදී හැම ගොඩාක් වෙලාවට කඩු සටන් යෑමේදී බඩ කපන්න උත්සාහ කරන්න සෑම විටම එක්ක පපුවට අයිනවා එක්ක පෙනාලු සිදුරු කරනවා එක්ක ගෙල කපන උත්සාහ කරනවා එක්ක බඩට හානිකර තේරුණා එතකොට තා ඉක්මනින් සතුර අඩපණ වීමට ලක් තේරුණාද එදී මොන රුධිර සැපයුමක් තියෙනවා අඟුලිකා බිත්තිතා තුනී පුතේ තනි සයිලිස්තරයකින් හැදිලා තියෙනවා එහාට මෙහාට ද්‍රව්‍ය වලට විසරණය වෙන්න පහසු අඟුලිකා උඩ ඇහැට පේන්නේ නැති සුද්ධ අඟුලිකා තියෙන සමහර අය අඟුලිකා දැක්කොත් මේක අපි තුන් බඩ වෙලක් කපලා දිනකොට එහෙම අඟුලිකාවක් දැක්කොත් බලන ඇඟිලි ඇඟිලි වගේ තියෙන නෙරුම් දිහා බලලා සුද්ධ අඟුලිකා කිව්වාම පුතේ පියවියට බලන්න බෑනේ සුද්ධ අඟුලිකා කිව්ව මේක මොකකින්ද බලන්න අන්වේක්ෂයෙන්ම තමයි බලන්න ඕනේ හරි ඊට පස්සේ තියෙනවා ඡේදේ කියන්න සනුලි ලියලා තියෙන්නේ ශුද්ධාන්තේ යනු ආහාර ජීර්ණ පද්ධතියේ දිගින් වැඩිම කොටසයි දල වශයෙන් මීටර් 7කින් පමණ දිගින් යුක්තය ශුද්ධාන්තේ හරස්කඩ සැලකූ කල එහි පිටතින්ම මස්තු පටලය පවති
ඊට ඇතුළතින් අන්වායාම පේශී ස්තරයත් ඊට ඇතුළතින් වෘත්තාකාර පේශී ස්තරයත් ආහාර ගමන් ගන්නා මාර්ගය දැලිකැසී ඇති අතර එය ශුද්‍ර අංගුලිකා වලින් යුක්තය. අන්න එතන මට පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා මේ බලන්න. දැන් මේ සමන්ගේ කියපේකේ සුත්‍රාන්තයේ හරස්කඩ සැලකු කලේ පිටදින්ම මස්තුපට්ලේ පවතී ඊට ඇතුළතින් අන්වායාම පේශී ස්තරයත් ඊටත් ඇතුළතින් වෘත්තාකාර පේශී ස්තරයක් ඇත ඇත කියලා ඉන්නවා කාටවත් හිතුන්නේ නැද්ද මට වචනයක් මිස් වෙලා වගේ පවතී කියලා නෑ මම කියන්නේ නෑ මම නෝට් එකේ ලියලා නෑ ඕගොල්ලෝ එන හදාගෙන ඇති එක හොඳයි හදාගත්තා නම් ඉතින් මතක තියාගන්න පුතේ මේ මුලින්ම තියෙනව පුතේ මස්තු පටලේ පිටින් තියෙන එක ආරක්ෂාවට තියෙන්නේ ඉලාස්ටික් වගේ පටලයක් ඊට ඇතුළතින් තියෙනව පුතේ පේශී ස්තර මුලින්ම ඇතුළතින් තියෙන්නේ අන්වායම් පේශ අන්වායම කියලා කියන්නේ අන්වායම් තරංගයෙන් මතක තීරය තරංග අන්වායම් තරංග දැන් මතකද දන්නේ මුලින් ඉගෙන ගත්තේ අන්වායම් මේ අතට දිග අතට තියෙන්නේ එතකොට ඒකෙන් පුතේ මේ ශුද්ධාන්තය මෙහෙම ඇදෙනවා ඇදෙනවා මුළු ශුද්ධාන්තයම ගැස්සෙනවා මේ ඇදෙනවා ඊළඟට තියෙන වෘත්තාකාර තියෙන විදිහට අතුළු වෘත්තාකාර වලින් මොකද ශුද්ධාන්තය මෙහෙම මෙහෙම ඇඹරනවා එතකොට මෙහෙම ඇදි ඇදි මෙහෙම මෙහෙම ඇඹරෙන්නේ මෙහෙම මේ මේ ආකාරය. එතකොට තවත් ආහාර කැළතීම ක්‍රියාවලිය ලක් වෙනවා නේ. තවදුරටත් ඒක මොනවා හරි ජීර්ණ වීමට අපහසු වෙමින් ටිකක් ලොකු කැළ තිබ්බනම් ඒක තව තවදුරටත් මොකද වෙන්නේ පුතේ? කුඩාම තලපයක් බවට. දැන් නම් මේක තනිකර දියරමේ ස්වභාවයක් තියෙනවා. හරි? දියරමේ ස්වභාවයක් තියෙනවා. එතකොට පුතේ මම දුන්නා උඩහාන්ද්‍රේ හරස් කඩක් මේ ගත්තා මේක ඇතුලෙන් ස්තරයක් තියෙනවා ඊට ඇතුලෙන් තව ස්තරයක් තියෙනවා ඊටත් ඇතුලෙන් තමයි මේ රැලි ගැසිච්ච ප්‍රස් පිටිල්ල හරි මේ ගත්තොත් එහෙම මේ පිටින්ම තියෙන මේ පටලේ තමයි කිව්වේ මොකද්ද මස්තු පටලේ පිටින්ම තියෙන පටලේ තමයි කිව්වේ මස්තු පටලේ එතකොට මේ ඇතුලෙන් තියෙන එක මොන පේශි කියලාද කිව්වේ පුතේ මොන පේශි ස්තරය කියලාද කිව්වේ දිග අතර තියෙන්නේ දිග අතර තියෙන්නේ අන්වායම් පේශි මෙහෙම තියෙන්නේ පුතේ පේශි මෙහෙම තියෙන්නේ අපි එක පේශියක් ගමුද මෙහෙම ඉදිරියට මෙහෙම තියෙන්නේ පුතේ පේශි කොහොමද ඕම පේශි තියෙන්නේ මෙහෙම මෙහෙම දිග අතර තියෙන්නේ එතකොට ඒක මොන පේශි ස්තරයද අන්වායම් පේශි ඊට ඇතුලෙන් තියෙන්නේ පුතේ මෙහෙම තියෙන්නේ මේ අතර තියෙන වෘත්තාකාර පේශි ස්තර ඒකේ කොටසක් ගත්තොත් එහෙම පුතේ එළියට මේවත් ඒකේ පේශිය මෙහෙම ඇවිල්ලා තියෙනවා මෙහෙම පේශි ස්තරයක් මෙහෙම පිටලා තියෙනවා ඒ ප්‍රශ්නෙත් සංසිදුවාලීමක් තමයි සිද්ධ කරන්නේ දැන් මේ ඇතුලේ තියෙන්නේ ශ්ලේෂ්මල ස්තරේ මත ඉන්න අඟුලිකා මෙහෙම බැලුවම අඟුලිකා නම් පේන්නේ නැහැ ඒක ලං කරලා බලුවාම තමයි අඟුලිකා බලන්න පුළුවන් වෙන්නේ අඟුලිකාව තවදුරටත් අන්වේෂයෙන් බලුවාම තමයි පුතේ එයා මත ඉන්න මොනවද බලන්න පුළුවන් වෙන්නේ ශුද්ධ අඟුලිකා බලන්න පුළුවන් තේරුණාද හරි
ජීවවිද්‍යාව විශේෂස් දෙකේ මේ කොටස ඒක ඉතින් නවත්තුම් ලබන සතිය අපිට ආහාර ජීර්ණය සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් අපිට ඊළඟට පටන් ගන්න තියෙන උදිර සංසාර මම ඊළඟ session එකේදී තාපය පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ link එකක් එවන්න